දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 591 වැනි ටෙලිවැකිය මොන තරම් තණ්හාවක්ද ආශාවක්ද කිව්වොත් යන්නෙම නෑ කියලා තමයි කියන්නේ නේද යන්නෙම නෑ කියලා අහලා බලන්නකෝ ශ්‍රාම ගැනීමක්ද නැත්නම් తాවකාලික සමු ගැනීමක්ද తాවකාලික ශ්‍රාම ගත්තේ නෑ නේද තාම දේශපාලඥයේ ශ්‍රාම යන්නේ නෑ ඒක ඇත්ත අවුරුදු 50කට වැඩි කාලයක් ඔය දියවන්නාවෙන් කාපු උන්දලට ඕක දාලා යන්න නම් හිතෙන්නෙම නෑ හොඳේ අපි හිටියත් ඉතින් යන්න හිතෙන එකක් නෑ හොඳේ දැන් ඊළඟට බලමුකෝ මේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනපති ඊයේ කිව්ව කතාව පොහොට්ටුවේ එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නවසන්දානේ කණ්ඩායම් එකට එකතු වෙලා මට සහයෝගය දුන්නා. මේ මන්ත්‍රීවරු එකට එකතු වෙලා මේ ඡන්දෙට ඉදිරිපත් වෙනවා. මේ ආර්ථික අර්බුදය ගැන ප්‍රශ්න ඇති වුණොත් ආර්ථිකය ගැන ප්‍රශ්න ඇති වුණොත් ඒ ප්‍රශ්න වලට මූණ දෙන්න. ඒ අයට ඒ පළපුරුද්ද තිබෙන නිසා මේ අය පාර්ලිමේන්තුවේ ඉන්න උවමනයි. එයයි ඉල්ලනවා අධ්‍යක්ෂීම් තියෙන අයවම පාර්ලිමේන්තුවේ වන්ටලු. එයත් එක්ක හිටපු හොඳේ අවුරුදු 20-30 අධ්‍යක්ෂීම් තිබුණු ඔය පාර්ලිමේන්තුවේ හිටපු උදවිය මහබැංකු අධිපති රට බංකලොත් කියලා නිවේදනය කරනකම් දැනගෙන හිටියේ නෑ මොකද ඕකේ වැඩි හරියක් කරන්නේ කන එකයි නිදා ගන්න එකයි හොරකම් කරන එකයි හොඳේ මහලුකු අද්දකීම් ඇති සෙට් එක නේද අද්දකීම් තියෙන්නේ හොරාකන්ටයි විකුණන්ටයි ණය අරගෙන ඒ ණයවලිනුත් හොරාකන්ටයි කියලා මතක තියාගමු හොඳේ පුදුමේ කියන්නේ මේ ලස්සන රට බංකොලොත් කළ නින්දිත පාලකින් වටා තවමත් ටික දෙනෙකු හෝ වහල් සේවකින් සිටීම නේද රටේ දරුවන්ගෙන් ලක්ෂ 16කට වැඩියෙන් මන්ද පෝෂණයෙන් සමහර දරුවන් දැන් පාසල් ගමන නතර කරලා අම්මලා මැද පෙරදිග වහල් සේවයට යනවා හොඳේ ඒත් මේ රටට වෙච්චි වින්නැහිය මේ අපරාධේ තේරුම් ගන්නට බැරි වහල් සේවකින් ටික දෙනෙක් තම දූෂිත පාලකින් වෙනුවෙන් තාමත් බුරනවා හොඳේ ඒකට හොඳම උදාහරණය මේ දවස්වල ඇහෙන උගන්ඩා කතාව කෝ ප්ලේන් වල ගෙනිච්ච සල්ලි ගෙනවද උගන්ඩාවේ හංගපු සල්ලි කෝ උගන්ඩාගේ ප්ලේන් දෙකේ සල්ලි කෝ නේද ආ දිගින් දිගටම ඕන් ඔහොම ඇහෙන්ට පටන් අරන් තියෙනවා හොඳයි අපි හිතමුකෝ ඔය උගන්ඩාවට මේ රටේ ඉඳලා ප්ලේන් ගියේම නැහැ කියලාම හොඳද ඒ කියන්නේ සියඹලා කාලම නැහැ කියලා අනේ ඉතින් ගියත් ඒවයි 1 ඩොලරයක්වත් ගියේ නැහැ කියලාත් හිතමු හරිද අපේ හිටපු පාලකීන් තරම් අහිංසක නිකලැල් අවංක රටට ආදරේ සුචරිතවත් හරිද දේශපාලඥයෝ පිරිසක් මේ තුන් ලෝකේම නැහැ කියලා අපි හිතමු ආ මොන තරම් රටට ආදරේද කිව්වොත් ඒ අය දේශපාලනයට එනකොට ප්‍රකෝටිපතියෝ හරිද ඔව් දේශපාලනයට එනකොට කෝටි ප්‍රකෝටිපතියෝ වතු පිටි යාන වාහන ලැම්බෝගිනි හැම තිබුණු උදවිය හරිද දැන් මේ රට වෙනුවෙන් ඔබත් මාත් වෙනුවෙන් වැඩ කරලා අද හිඟන්න වෙලා ඉන්නේ හරිද Taman පරම්පරාවෙන් අරන් ආපු වතු පිටි ගේදුර ලැම්බෝගිනි යාන වාහන රටේ ජනතාව වෙනුවෙන් විකුණලා හරිද ජනතාවට සේවය කරන්න ගිහිල්ලා දැන් උන්දලට මේ දවස්වල හතේ හත වැඩිලා ඉන්නේ බලන්ට කො මොනතරම් අපූරු පහලකෝ ටිකක්ද මේ අපි ගෙදර අරින්ට හදන්නේ කියලා නේද මොලය කඳුලක් තියනවා නම් ඔය දියවන්නාවේ අවුරුදු 30ක් 40ක් හිටපු සෙට් එක දේශපාලනයට එනකොට තිබුණු වත්කම් දීපල ඉඩකඩම් හා අද තියෙන දේවල් දිහා බලන්න හත්මුතු පරම්පරාවල් පිටින් ගොඩ ගිහින් තියෙන විදිහ බලන්න හරිද කොහමද ඔය දියවන්නා රැකියාවෙන් විතරක් මේසා විශාල ප්‍රකෝටිපතිය උනේ ඈ එක්කෝ කුඩු විකුණන්න ඕනේ නැත්තම් හොරාකන්ට ඕනේ හොඳේ ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ හැරිස් එස් ට්‍රූමන් කිව්වා හොරෙකු හෝ තක්කඩියෙකු නොවේ නම් දේශපාලනඥයෙකුට ලොකු පොහොසතෙකු වෙන්න බෑ කියලා මතක තියාගන්න හොරෙකු හෝ තක්කඩියෙකු නොවේ නම් දේශපාලනඥයෙකුට ලොකු පොහොසතෙකු වෙන්න බෑ කියලා නේද දැන් තීරණවනේ වැඩේ නේද අනික උගන්ඩාවට ගෙනිච්ච සල්ලි ගේන්න කියලා කැමර දෙන ඔය අතලොස්සක් වූ වහල් රටවැසියාට මෙන්න මේ ටික මතක් කරලා දෙන්නකො උගන්ඩාව කියන්නේ ලෝකයේ තියෙන දූෂිතම රාජ්‍යයක් හරිද ඔය නැගෙනහිර අප්‍රිකාවේ ගොඩබිම් සහිත රටක් වටේම තියෙන රටවල් ටික අහගන්නකෝ කෙන්‍යාව දකුණු සූඩානය කොංගෝව රුවන්ඩාව සහ ටැන්සානියාව ඕන් වට තමයි මායිම් වෙලා තියෙන්නේ හරිද ලෝකයේ දූෂිතම රාජ්‍යයන් 176 අතුරින් ඔය උගන්ඩාවේ ඉන්නේ 151 වෙනි තැන හරිද උගන්ඩාවේ ඉන්නේ 151 වෙනි තැන අපි ඊට වඩා ටිකක් හොඳයි හොඳේ ෆෝබ්ස් සංගරාව පෙන්වා දෙනවා
උගන්ඩාවේ පාලකයන් සේම රාජ්‍ය නිලධාරීනුත් අවුරුද්දකට ඒ රට ඇතුළෙම හොරකම් කරන මුදල් ප්‍රමාණය හරිද? උගන්ඩා සිලින් මිලියන 700කට වැඩියෙන් අවුරුද්දකට හොරකම් කරනවලු හරිද? තමන්ගේ රටේම ධනය. උගන්ඩාව ඔය මහ බ්‍රිතාන්‍යයේ නිදහස ලැබුවේ 1962 දී. එදා ඉඳලා ඒ රටේ ධනය පවුල් පිටින් එකතු වෙලා හොරා කාපු. මේ මොහොතේ හොරා කන පාලකයන් සෙට් එකක් ඉන්න රටක් ඕක හරිද? රටම කාබාසිනිය කළ එක පාලකයේ තමයි මිල්ටන් ඔබේටේ රටේ ධනය තම පවුල් වලටම බෙදාගත්තා. රටේ ජනගහනයේ ලක්ෂ 5ක් විතර ඝාතනය කළ අපරාධකාරයෙක් කොහොඳේ ඊළඟට ආවේ ඉඩි අමින්. ආය හන්ට ඕනේයි නේද? නම ඇහෙනකොට දන්නවා. ඒ අමු හොරෙක් මිනිමරුවෙක්. කාන්තාවන් 6 දෙනෙක් එක්ක විවාහ වෙලා හිටියා. ඉඩි අමින්ට දරුවෝ 43ක් හිටියා. 43ම නඩත්තු කළේ රටේ ජනතාවගෙන් හුරං කෑව ධනෙන්. අන්තිමට රටින් පැනලා යන්න වුණා. හැබැයි ඒ ගිහිල්ලත් මේ සෞදියේ සුපිරි මාලිගාවක් අරගෙන අවුරුදු 22ක් ඒ මාලිගාවේ ඉඳලා මැරිලා ගියේ. හොඳේ ඔය දැන් ඉන්නේ මුසවේනි. හිටපු දෙන්නට වැඩියෙන් හොරා කරන ලෝක ප්‍රකට දූෂිතෙක්. අවුරුදු 30ක්ම දූෂිත මැතිවරණ වලින් බලය ගත්ත කෙනෙක්. අදත් දරුවන්ව වහල් සේවටි යොදාගන්න ලිංගිකව අලෙවි කරන මත්ද්‍රව්‍ය ඝාතන සහ ඒඩ්ස් වලින් පිරුණු රටක්. රටේ ජනගහනයෙන් 50%කට වැඩි පිරිසක් ඒඩ්ස් ආසාදිතයි. හිතාගත්තේ හැකිනේ ලක්ෂ 15ක් විතර අදත් ඉන්නේ අනාථ කඳුරවල. ලෝකේ පුරාම දූෂිත පාලකින් ඩොලර් හංගන්නේ උගන්ඩාවේ. මතක තියාගන්න. ලෝකේ පුරාම දූෂිත පාලකින් ඩොලර් හංගන්නේ උගන්ඩාවේ. ඕන විදිහකට ව්‍යාපාර පටන් ගන්න ව්‍යාජ නම් වලින් ගිණුම් ආරම්භ කරන්න ඉඩ දීලා තියෙන දූෂිත රාජ්‍යයක්. ලෝකේ ශිෂ්ට සම්පන්න පාලකින් ප්‍රතික්ෂේප කළ රටක්. ඒකට අපේ උන්දලා නේද? මේ නින්දිත උගන්ඩා නායකින්ගේ පදවි ප්‍රාප්ති වලටත් ගියා හරිද? ප්‍රයිවට් ජෙට් වලින් සංචාරයේ ගියා. මතක තියාගන්න. උගන්ඩා ප්‍රයිවට් ජෙට් හරිද? දැන් මේ උගන්ඩාව වට්ටියක තියලා මේ දවස්වල අල්ලගෙන ඉන්නවලු. ආ එන්ට එන්ට මේන් ගන්න. ඔයාලගේ හිටපු ආදරණීය මානුෂීය හොරු ප්ලේන් එකක දෙකක ගෙනල්ලා හංගපු ඩොලර් දෙක තුන කියලා. මේන් එන්න ගන්න කියලා වට්ටියක තියන් අල්ලන් ඉන්නවලු. මේ රටේ තාමත් දේශපාලන වහල් සේවකින් හිටියට අන්නේකට බංගලාදේශයේ අවුරුදු 15ක් තුල ෂේක් හසීනා ඔව් ඔය පැනලා ගිය අගමැතිනිය ඩොලර් බිලියන 150කට වැඩියෙන් එක එක රටවල හංගලා තියනවා කියලා දැන් හෙලිදරව් වෙලා තියෙනවා. අන්න ඒ ධනය හොයන්න යලි රටට ගේන්න යාන්ත්‍රණයක් හදනවා. ඒකට මෙහෙ නේද? ආ තමන්ට තම දරුවන්ට දුප්පත් කර්ම ජීවිත උරුම කරලා දීපු හරිද? නන්නත්තර කරපු අවුරුදු 76ක්ම රට කාපු දූෂිතින්ව තාමත් දේවත්වෙන් සලකනවා නම් අපිට කියන්න ඇත්තේ බත්කන්ට එපා කියලායි කියමින් අද ටෙලිවැකිය අවසන් කරනවා.